අයිබොන් කිලිපිලි ගන්න හැමදාම ඕගලන් දන්නවා වාහන ආනෙන ලංකාවට ඒ කියන්නේ වාහන ගෙන්නන එක නවත්තලා තියෙන්නේ. ඉතින් මම හිතුවා අද පොඩි සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. ඒ කියන්නේ ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අහන්න ජනතා මතය මොකක්ද කියලා. ඒ කියන්නේ මේක කරපු එක හොඳයිද නරකයිද ඕගලන් දන්නවා වාහන දැන්ට ලංකාව ගොඩක් හිඟයි. ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන වලින් ගොඩක් අඩිලා තියෙන්නේ. ඉතින් මම හිතුවා පොඩි සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කියලා කරන්න. ඉතින් අපි බලමු මිනිස්සුන්ගේ මතය කොහොමද කියලා. වාහන ගෙන්නන එක ලංකාවේ සීමා කරලා තියෙන්නේ. එතකොට දැන් මේ තියෙන වාහන වල මේ 3 wheel bike van හැම එකේම මිල වැඩිලා තියෙන second hand වාහන. අයියා මොකද්ද ධර්ම මතය එක? මේක හොඳ දෙයක්ද නරකයිද? මේ කරපු වැඩේ. කරපු වැඩේ නම් දැන් තියෙන වාතාවරණය අනුව තමයි දැන් ගෙන්නන්න නැතුව තියෙන හේතුව. දැන් කොහොමද තියෙන වාහන දැන් දේශිකර ගන්න බෑ තියෙන වාහනක් සෑහෙන මිල වැඩි ඉතින් අපහසුයි මිනිස්සුන්ට දරා ගන්න. ද අයියා මේ wheel එක ඒ කාලේ කීයද ගත්තේ? මම මේ wheel එක ගත්තේ 3.10ට. 3.10ට. මේ ඇවිල්ලා QP නම්බර් ගන්න. 2008 එක. කීයද 3යි? 3.10. දැන් මේක මිල කීයද? දැන් 9000ක් විතර වෙනවා නේ. 9000ක් වගේ නේද? ඒ කියන්නේ 106කින් විතර අඩියද? අඩියද? අයිය ගන්න මාරු දැන් විකුණලා තමයි වාහනේ ගන්න බෑනේ මම. ගන්න බෑ. වාහනේ ගන්න වෙන්නේ දෙවිල්ල. ඔව්. දෙවිල්ලක ගන්න එක බලාපොරොත්තු වෙන ඉතින් මොනසුර ගන්න වෙන්නේ නැහැ. ගන්න වෙන්නේ නැහැ. එන්ටි හොඳ වැඩක් නෙමෙයි. ඔව් දැන් අවුරුදු දෙකක් යනකම් ඔන්න ආපහු වාහනේ කරනවා හොඳයි. ඔය ගැන අලුත් වාහනේ මිලකට අපිට ගන්න බෑනේ අපි වගේ වාගෙන යන විදිහට තවින් ලොකු එකකට බහින්න පුළුවන් මේ වාහනේ එනවා නේද? ඔව් ඔව්. දැන් තියෙනවා මිල වැඩිත් එක්ක නිකන් හරි අපහසුතාවයකට පත් වෙනවා. ඔව් ඔව්. එහෙම විදිහක් තමයි තියෙන්නේ. දැන් මෙහෙම දෙයක් යෝජනා කරොත් රජයට දැන් ලංකාවේ සාමාන්‍ය වාහන හදන්න පුළුවන් වැඩෝ ඉන්නවා. ඒ කියන්නේ මේ ට්‍රීවිල් එකවල ඉඳින් වාහනයන්නේ. දැන් ට්‍රීවිල් එකට වඩා සාමාන්‍ය කාර්යයක් වුණත් හදන්න පුළුවන් ලංකාවේ කට්ටිය ඉන්නවා. එහෙම හැදුවොත් ඒ වැඩිපුරට අයියා සහය දක්වනවා. ඒ කියන්නේ අයියා කියන්නේ ලංකාවේ ප්‍රොසෙස් එක හැටියට ලංකාවේ ප්‍රොසෙස් එක ලොකු දෙයක් නෙවෙයි. එහෙම දෙයක් කරනවා ලංකාවේ. ඉතින් කලින් රෙඩි ඈ. ඔව්. ලංකාව නිෂ්පාදනය කරනවා. ඉතින් අගේ වැඩි නේ. කීයක් මේ ලංකාවේ කියන්නේ මේ දැන් ඉන්න කට්ටියට වාහන තියෙන අගේ වැඩි වෙනවා. එතකොට මිලදී වෙනවත් ඒක. හැබැයි මෙහෙම එක්කත් වෙනව නේද? අර ලංකාවේදී අගයක් නැහැ නේද? ලංකාවේදී අගයක් නැහැ. පිටින් ගෙනනවා තමයි මිල වැඩි වෙනේ. ඒක මොකක් හරි කමන්නේ නැහැ. ලඩියක් හරි කමන්නේ නැහැ. ඉන්දියෙන් ගන්නම් ඒකට වටිනාකමක් තියෙනවා. ලංකාවේ දේ වටිනාකමක් මිනිසු දෙන්නේ නැහැ. වටිනාකමක් දක්වන පිටින් ගෙනන හැම දේම වටිනාකමක් දක්වන. වටිනාකමක් දක්වනවා. ඉතින් මිනිස් විසින්ම එතකොට අලුතෙන් වැන්නේ වහන ඕනනේ පැත්තේ ඕනේ නේ ඔව් හොඳයි නරකයි දෙකක් තියෙනවා දෙපැත්තම තියෙනවා ඒකේ ඔව් දැන් කියා රජින් කියන්නේ අලුතෙන් වහන ගෙනාවත් එහෙම අර ලංකාව සල්ලි පිටරට යනවා කියලා ඒක අර සීමා කරන්න තමයි අවශ්‍ය වෙන්නේ එතන ලංකාව නිෂ්පාදනය කරන්න ඕන නිෂ්පාදනය කරා නම් එහෙම ගැටලුවක් නැහැ ලංකාවේ හදා ගන්න බැරි කමක් නැහැ මේ පාලකයන්ගේ වරදින්ද තමයි තේරෙනවා ලංකාව තැනක් දෙන්නේ නැහැ නේ මේවා කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා නමුත් මේ මිනිස්සු පාලකයෝ හැමදාම පිටරටෙන් ගෙන්නන්නේ මොකද ඒ කට්ටියට කොමිස් එක යනවා ඒ ප්‍රශ්නේ හින්දානේ නැතුව මේ ලංකාවේ ඉන්න ඕන තරම් වැඩ කරලා ඒක කරන්නේ නැති එකයි තියෙන ගැටලුව. දැන් තියෙන වාහනම අලුත් වැඩියා කරලා මාත් දානවා කියන්නේ. ඔව්. ඇත්තටම අනතුරු වැඩි. අනතුරු වැඩි. අනතුරු වැඩි මෙයාගේ පාර්ට්ස් නැහැ. ඔව්. අවශ්‍ය කැලිබර් මොකුත් දැන් ගන්න තැනක් නැහැ. ඔව්. අලුතෙන් පාර්ට්ස් එකක් ගෙන්නන්නෙත් නැහැ. ඔව්. මේ තියෙන එක නතර කරලා ලයිනර් එකක් ගන්න නැහැ මෙයාගේ. ආ මේ ත්‍රිවිල් වල. ඔව් අඩු ගන්න. ආ ආ. මේ කාබ්ලේටර් එකක් කරන්නේ මේ පින් එකක් කිසිම දෙයක් නැහැ. ඔව්. මේවා ඉතින් අලවගෙන දුවනවා කියන්නේ ඉතින් කොහොමද මාර්ගෙට? ඒ කියන්නේ ස්පෙයා පාටුත් අඩුයිද? ස්පෙයා පාටුත් අඩුයි. ආ ආ. මේ තියෙන වාහන ඉතින් චුවර් එකක් කියලා ගබලා බිව්ලා කියන්නත් බෑ. මේ අඩු ගන්න අවුරුදු 7-8ක් වාහනයක් පාවිච්චි කරනවා කියන්නේ මේ සේවෙලා. ඔව් ඔව්. මේ ස්පෙයා පාටු සේවෙලා මේ අවශ්‍ය කෑල්ලක් තවම හරිද නඩත්තුවක් නැහැ මේ. ඔව් ඔව්. මම නම් හිතන්නේ ඉතින් අලුතෙන් වාහන ගෙන්නන එක තමයි හොඳ මේවා මේ පර්මිට් වාටිය ටයිම් කළා ගන්න. විශේෂයෙන්ම 3 wheel ගැන කතා කරොත් 3 wheel ගෙන්නන එක හොඳයි නැත්නම් ලංකාවේ 3 wheel ගෙන්නන්න වෙනවා. මොකද දැන් තියෙන ටූරිස්ට් ඔක් wheel එක මේ රිපෙයාර් කරනවා කියලා දුවනවා. ඔව්. දිවට ඉතින් හවදා ගැරිද්දල නින්දලා තියෙන. ඔව් ඔව්. ඈ ඉන්දර පිළිමස් වාඩි. ඔව්. දැන් අපි දැන් මේක ලීටරකින් දුවන ප්‍රමාණය. ඔව්. අර ලීටර 3ක් ගැහුවත් නෑ. කොයිල්
පිටතනවන සමහත ඔයිල් බොනවා. ආ තෙල් බොනවා. ආ ආ. ඒ කියන්නේ එයාටින් බලන කී ආදාගත දෙ. හරි. දැන් මෙහෙම දෙයක් කරොත් දැන් ගොඩක් කට්ටි කියනවා ත්‍රිවිල් අනතුරුදායකයි කියනවනේ. ත්‍රිවිල් වල ගොඩක් ඇක්සිඩන්ට් වෙනවා මැරෙනවා කියලානේ. ඉතින් මෙහෙම දෙයක් කරොත් ලංකාවේ අඩුවට කාර් එකක් හදලා ත්‍රිවිල් පදින කට්ටියට ඒ කාර් එක දුන්නොත් එහෙම කැමතිද එහෙම මේ වෙනසක් වෙනවට? ඔව් නේද ඇත්තටම මේක ඒ කියන්නේ අඩු මුදලකට සාමාන්‍ය ලක්ෂ 10ක් ඇතුළත වගේ ගන්න පුළුවන් සාමාන්‍ය normal කාර් එකක්. ඔව් ඒක එහෙම නම් වටිනවා. මොකද දන්නවද ත්‍රිවිල් එකක් කියන්නේ මේකේ අනාරක්ෂිත වාහනයක්. ඔව් ඒක ඇත්තට තෙමෙනවා වට එන්න මේක ඉතින් අර අපි අර ලැතිබරි කවට අරගෙන ජීවත මේ ආවරණ සහිත මේකක් නේ කාර් එකක් කියන්නේ. ඒ වගේ වාහනයක් මේ වැටෙනවනේ සමහර මේකේදී හොඳ ඉල්ලුමක් එන්නේ කියලා මේක ඇදෙත් හයක් දුන අපිට උනත් මේ පාකේ ගහට උන ඔතේ හයක් තමයි ෆෝන් පුළුවන් මතන්. ඔව් ඔව්. ඔබලා ප්‍රවාහෙන් ජීවත් වෙන්න පුළුවන්. වාහන ගෙන්න එක හොඳයි නේ මහත්තයා දැන් බියට රත් ඇරෙයි ඉතින් මිනිස්සුන්ට දරා ගන්න බෑනේ වාහනයක් ගන්න හැව. ඔව් ඔව්. මෙහෙම දෙයක් කරොත් දැන් සාමාන්‍ය ලංකාවේ සාමාන්‍ය ගොඩක් වැඩෝ ඉන්නවා. ඒ කියන්නේ වාහන හදන්න පුළුවන් නිෂ්පාදනය කරන්න පුළුවන් කට්ටියක් තියෙනවා. දැන් මේ වුණත් ඉන්දියන් වාහනනේ. ලංකාවේ දෙයක් හැදුවොත් මොකද හිතන්නේ? අපි අර මොකක් හරි ජපන් කිව්වම ජපන් හොඳයිනේ. ඔව් ඔව්. ඉන්දියානු ටිකක් අවුලන්නේ. ඔව්. ලංකාවේ ගුවම මේ ගණන් ගැනීමක් නැත්නම් ගණන් ගැනීම පිළිගැනීමක් නැහැ. අන්න ඒකයි වැඩි. ටාටා කැබ් එක සාමාන්‍ය යන පයිසෙ කීයද? මේක මුත්තේ ගත්තේ ලක්ෂ 14කට. 14කට. ඔව්. මේ ටාටා කැබ් එකනේ. ඔව්. මේ පොලිස් කැබ් එකනේ. ඔව්. ඔව්. මේක 2000 කීයද? 2000 කීයද මේක? අවුරුද්ද? 2010. 2010 එක. දැන් මිල කීයද මේකේ? දැන් මිල මේ කීයද? දැන් මිල 19ක් විතර එනවා. 19ක් වගෙන. ඒක ලක්ෂ හයිකින් විතර අඩිලානේ. හයිකින් නෙවෙයි පහකින් වගේ. පහකින් අඩි අඩිලානේ. බඩුවක් ගන්න නැහැ මට. ඒකනේ වැඩි. ස්පෙයර් පාට් ගන්න නැහැ. ටයර් එහෙමත් ගන්න නැද්ද? ටයර් එහෙම නැහැ. අර තිබිච්ච ගණන් වල ඔක්කොම මිල ගිහින් තියෙනවා. ගිහින් තියෙනවා. ස්පෙයර් පාට් කොහොමද මේකේ? තියනවාද බඩු ගන්න? බඩු තියෙනවා. ටයර් එහෙම තියෙනවද ගන්න? තියෙනවා බඩු තියෙනවා මිලයි. මිලයි. මිල වැඩි. විතර රුපියල් 100 150 ගත්තේ අපි දැන් 250 300 එහෙමනේ. 300 යනවා. හරා ගන්න අමාරු ඉතින් රිපෙයාර් එකක් එහෙම આવොත් එහෙම දුවලා ආයර එකක් දුවලා රුපියල් 500ක් කරවලා රුපියල් 1500ක් කරවලා ඩයියලා. ඒ කියන්නේ දැන් ඉස්සලා ඒ කියන්නේ ඒ කාලේ මිලකට යන්නේ නැදනේ. ඒ මිලට වඩා දැන් වැඩියෙන් ගාණක් ගන්නවද නැද්ද? නැත්නම් ඒ මිලටම දැන්නේ. රිපෙයාර්ද? නෑ මං කියන්නේ දැන් කාර් එකක් යනකොට ඉස්සර මුදලක් ගන්න එතන මේ කියන්නේ මේ ඔක්කොම එන්න කලින්. ඔව් දැන් තාම නෑ මහත්ත දැන් උදේ ටවුන් වල දුර කවුරුත් වැඩි කරලා නෑනේ. එකම ගාණ යන්නේ. ඒක ගාණම තමයි දැන් අපි හයර එකක් ගිහලා දැන් තෙල් රුපියල් 20 වැඩි කරලා මිනිස්සුන්ට කියන්න බෑනේ. අමහරු ඉතින් තෙල් වැඩි කරලා ගියහරි දේලා වැඩි පුර. එහෙම උන ගත්ත නැත්නම් වැඩි ඉල්ලන්නේ නෑ. වැඩි ඉල්ලන්නේ නෑ. ටවුන් එකේ දුවන්නේ එහෙම තමයි. ආයෙත් වැඩි කර ආයෙ කරන්නේ නෑ. සාමාන්‍ය මිනිහම තමයි සාමාන්‍ය මිනිහම තමයි දුවන්නේ.